හැලෝ හැලෝ ගේමස් ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙනවා අලුත්ම ගේම් එකක් ගොඩක් අය කියලා තිබ්බා Call of Duty 2 එක ගේන්න කියලා Call of Duty 2 එක ගේන්න කලින් මට හම්බුණා මේ ගේම් එක මේ Call of Duty 1 එකේම DLC එකක් විදියට තමයි මං හිතන්නේ ඇවිල්ලා තින්නේ ඉතින් කොමාරි මේ තමයි Call of Duty United Offensive කියන ගේම් එක ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ සතියකට විතර පස්සේ මේ දවස්වල පොඩි වැඩවගයක් තිබුණා මෙන්න මේ විදියට තමයි ගේම් එක පටන් ගන්න ඇමරිකන් නාමික පැත්තෙන් තමයි අපිට ප්ලේ කරන්න දෙන්නේ මුල් දිගේ Call of Duty 1 එකට වඩා ටිකක් වෙනස් ගේම් එක ගන්න එහෙම වෙනස් වෙනවා තියෙනවා ඔයාලට මතක ඇති Call of Duty 1 එකේ RPG එක එහෙම මතක නම් මේකේ RPG එක එහෙම වෙනස් වෙනවා තියෙනවා හරි අපිට යන්න තමා තියෙන්නේ පරදී කියන නරක පිපුරුවා යකෝ තුන්දෙනා දෙතුරු නේතමි හෙන යුද්ධයක් මැදට තමා ඇවිල්ල තියෙන ඔයාලට මතක ඇතිනේ පොලුපි වන් එක නම් මෙහෙම පටන් ගන්නෙ නෑ ට්‍රේනින් එකක් එහෙම දීලා පටන් ගන්නෙ මේක අර DLC එකක් නිසා අරකෙම ඉතුරු ටිකක් වගේ නිසා මේ තනිකර යුද්ධෙ මැදදී තමා පටන් ගන්නෙ ගේම් එක කෝල්ඩ් ඔෆ් ඩියුටි 1 එකේ කොහොමද මේ මෙහෙම වාහනය යන ගමන් මැෂින් ගන් එකකින් වෙඩි තියන්න මං හිතන්නේ එහෙම සිස්ටම් එකක් තිබ්බෙත් නෑ කෝල්ඩ් ඔෆ් ඩියුටි 1 එකයි 2 එකයි අතර මැද තමයි මේ යුනයිටඩ් ඔෆෙන්සිව් කියන ගේම් එක ඇවිල්ලා තියෙන්නේ අපි අද ප්ලේ කරලා බලමු ටිකක් වෙන සෙට් එකක් ඉන්නවනේ හෙල්ත් එකක් නැහැ මගේ මේ එක කැලේ කඩාගෙන යනවා මෙතන යුද්ධ ටැංකිය එහෙමත් වෙනවා ඇයි යුද්ධ ටැංකිය වලින් අපිට තියන්නේ නැත්තේ ඇයි උඹල ඉස්සරහ බලාගෙන යන්නේ අපි මේ දෙවි සීමාවට දාවේ හරි මෙන්න මෙතන ඉන්නවා අපේ සෙට් එක පිටම යත් එක්ක යන්න තමා තියෙන්නේ යම් බලන් ඉස්සරහට අපෝ වෙන යුද්ධයක් මැදට නිමන් පැනලා තියෙන්නේ පර සිරි හරි මෙන්න මෙතෙන් දැවිල්ලා පේන්නේ උන් ටික මරා ගන්න තමයි තියෙන්නේ මට හිතෙන්නේ කෝ බලන්න දෝ යුද්ධ දැන් කියන සද්දෙකුත් වෙනවා බං සීන් එක කියන්නේ මේ SMG එකක් නෑනේ අපිට
මේ මගුල් දුවක් වලින් තියන්න ගියාම එපා වෙනවා. SMG එකක් තිබ්බනම් ආ යල්ලගෙන යන්න තිබ්බා. ආ මේ යුද්ධ රැංකි නෙවෙයි එන්නේ නේ. නිකන් යකෝ ආව නේද මෙතන. මේ ඉන්නේ. ඉන්න මේ අකා එක්ක එන්නරි වායම. තව එකක් තමයි මෙන්න මේ හෙවි ගන් එක. හෙවි ගන් එක ගන්න පුළුවන් අපිට. මේ හෙවි ගන් එක අරගෙන අපිට මෙතන මේ අර තියෙන අර මේක පොළවද තියලා හයි කරගෙන අපිට තියාගෙන යන්න පුළුවන්. ඒකත් කෝල් ඔෆ් ඩියුටි වන් එකේ නැති සීන් එකක් තමයි. මේ විදිහට අපිට තියාගෙන යන්න පුළුවන්. ඊයන් අපිට මේක අරගෙන යන්නත් පුළුවන්. අපිට තුවක්කු දෙකක් අරන් යන්න පුළුවන් මට හිතෙන්නේ. එකක් රයිෆල් එකයි මේ හෙවි ගන් එකයි අරගෙන යන්න පුළුවන්. නැත්නම් SMG එකයි රයිෆල් එකයි අරන් යන්න පුළුවන්. නැත්නම් පිස්තල් එකයි SMG එක අරන් යන්න පුළුවන්. ඒ විදිහට අරගෙන යන්න පුළුවන්. නැත්නම් හෙවි ගන් එක අරගෙන යන්න පුළුවන්. හෙවි ගන් එක ඉතින් උන්දි වරණයෙන් පස්සේ උන්දි හොයාගන්න පට අමාරුයි. ඉතින් හෙවි ගන් එක අරන් ගියා කියන්නේ ඉතින් අල්ලගෙන යන්න පුළුවන්. එහෙම සෙනගක් එන වෙලාවට ඉවර වෙනකම්ම මම වෙන ඉවරයක් නැහැ නේද. මේ කිවුන්දක් ඉවරයි. හරි නේ පුතේ. දැන් ඉතින් රයිෆල් එකෙන් තියන්න තමා තියෙන්නේ. SMG එකක් නැහැ එපා වෙනවා. මූත් එක්ක එන්නද යන්ද. ස්නයිපරයක් තියෙනවා ඒකින් කව කරන්න. හරි මෙන්න මේ මැෂින් ගන් කාරයෝ ටිකක් ඇවිල්ලා අර හෙවි ගන් කාරයෝ උන් ටික මරන්න තියෙන. කෝල් ඔෆ් ඩියුටි 1 එක එන්නේ 2003 නේ. මේ 2004 තමා යුනයිටඩ් ඔෆෙන්සිව් එක එන්නේ. අවුරුද්දක් වගේ ඇතුළත තමා රිලීස් වෙන්නේ යුනයිටඩ් ඔෆෙන්සිව් එක. කෝල් ඔෆ් ඩියුටි 1 එකේ ඉඳලා වෙනස්කම් ටිකක් තියෙනවා. RPG එක ඔය හෙවි ගන් එක ඒ ටික තමා වෙනස්කම් තියෙන්නේ. ග්‍රැෆික්ස් වල නම් ලොකු වෙනසක් නැහැ. කෝල් ඔෆ් ඩියුටි 1 එකේ ග්‍රැෆික්ස්ම සමාන තියෙන්නේ. නර පැත්තෙන් එනවා බං සෙට් එකක්. එයා සපෝට් යන්න හම්බුණා අපිට. හරි. මෙන්න මූත් එක්ක යන්නලු ආයෙම යම් බලන්න. කොහෙද යන්නේ මියා ඉබ්බෙක් වගේ. චික් බලපංගු SMG එකක් නැහැනේ. මේ ස්නයිපර් මගුලෙන් තියන්න බෑ මූණට මූණ ඉද්දි බං. යම් බලන්න කොල්ලෝ ඉස්සරහට. මෙන්න තියෙනවා SMG එක. කවුද මේ අපේ මල්ලිලට තියන්නේ. ඕ සෝරි මචං සෝරි. අපිට තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ අපේ RPG එක අලුත්ම. ඒක අරගෙන යුද්ධ ටැංක් කියනවා. මේ ටිකට තියන්න තමයි තියෙන්නේ. මචං වැදුන එකක් එකෙන් කුඩු වෙන්නේ නැහැ. කෝල් ඔෆ් ඩියුටි 1 එකේ නම් එකෙන් කුඩු වෙනවා. මේකේ දෙකක් තියන්න ඕනේ. එක යුද්ධ රැංකියකට තියන්න. මම තව එකක් එනවලු. මේකටත් තියන්නලු අපිට. නැත්නම් තියෙනවා ඇමෝ අපිට අපේ රොකට් ලොන්චර් එකට.
වැදුනද බං? වැදුනද වෙන කොහෙවත්ද ගියේ ඒක? අහින්ට යන් යකෝ. හරිනේ හරිනේ අමාරුව. මේක අහසටනේ බංගි. මේකෙන් නම් දෙනවා පුතේ කුඩු වෙන්නේ. හරිනේ. හරි. අපි ඔබ්ජෙක්ට් එක චේන්ජ් කරලා තිනවා ආයෙම. තවත් එකක් එනවද? අපත සිරි තව එකක් එනවා. හෙද බං ඒ කිව්වේ. ඕ. අපත සිරි. තව එකයි. හරි. එකක් ඉවරයි. එතනින් ඔබ්ජෙක්ට් එක ඉවරයි. අපේ සෙට් එක එනවා මම හිතන්නේ අපේ යුද්ධ ටැංකි ටික එනවා මෙතෙන්ට. ඒකෙන් අපිට සපෝට් එක හම් වෙනවා එන්නේ. එතනින් මෙතන සීන් එක ඉවරයි ඉතින්. SMG එකක් තියෙනවා දැන් නම් තියාගෙන තියාගෙන යන්න පුළුවන් ගැ. වැඩේ කියන්නේ බං උන් දිවර වෙනවා මේ මගුල්වල. හරි. ඌ කියන්න දෙයක් නෑ ඉතින්. යුද්ධේ කර නෑ නේද තාම. හරි. ඔන්න ඉතින් අපි පළවෙනි මිෂන් එක ඉවර කරා. එහෙනම් ඉතින් මම මෙතනින් ගේම් ප්ලේ එක නවත්වන්නම්. වීඩියෝ එක නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ඔයාලගේ දහස් පාලින් කමෙන්ට් කරන්න, අන්තිතරක් බලන් ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුපිරි ගේම් එකක් ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න. Call of Duty 1 එක තරම් දිග ගේම් එකක් නෙවෙයි. මොකද DLC එකක් නිසා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට IGG Games එකකින් stream unlock දෙකින් ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන් සුපිරි ගේම් එකක්. එහෙනම් අපි අලුත් ගේම් එකකින් ආයෙම හම්බෙමු.